හිටපු අධිකරණ ඇමතුමා ප්‍රකාශ කරා මාව අස්කරන්න යන්නේ අධිකරණයටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බලපෑම් කරන්න ප්‍රතික්ෂේප කරපු නිසායි. එනිසා තලතා ඇමතිතුමිය අධිකරණයට බලපෑම් කිරීමට එකඟ වුණාද කියන කාරණයට නම් උත්තර බැඳිය යුතුමයි. පසුගිය සතියේදී අගමැතිතුමා අරලියගහ මන්දිරයේදී නීතිපතිතුමා හමු වුණා. නීතිපති ඉන්නේ සමස්ත ආණ්ඩුවටම උපදෙස් දෙන්න මිස අගමැතිගෙන් උපදෙස් ගන්න නෙවෙයි. රාජිත සේනාරත්න ඇමතිතුමා කියනවා එතුමාට එරෙහිව පදනම් විරහිත චෝදනා නගලා. චෝදනා පදනම් විරහිතයි නම් එතුමා ඒක කරුණු සහිතව ඔප්පු කළ යුතුයි. ඒ වගේම විශ්වාස භංග ඡන්දයේදී රාජිත ඇමතිතුමා රැකගන්න අත ඔසවන කිසිම මන්ත්‍රීවරයෙකුට මින් ඉදිරියට මම සයිටම් එකට විරුද්ධයි කියලා බොරු රංගන ඉදිරිපත් කරන්න අවස්ථාව නැති වෙනවා කියන අනතුරු ඇඟවීම අපි දැන්මම ආණ්ඩුව ඇතුලේ ඉන්න බොරු සයිටම් විරෝධීන්ට කරනවා. වෙනකොට රාජිත ඇමතිවරයා වෙනුවෙන් ඇමතිවරු අදහසක් වෙනින් සිටිනවා. ස්මිත් සෝදානම් ඇමතිවරු විශේෂයෙන් සමහන් කරා ඔහු වෙනුවෙන් පෙනී සිටින සෝදානම් කියන කාරණා. රාජිත ඇමතිතුමා මාව රැකගන්න අතෝසවන කිසියෙකුට චෝදනා 11ම වැරදි බවට රට ඉදිරියේ කරුණු දැක්විය යුතුයි. එහෙම නැතිනම් ඔහු රැකගන්න අතක් ඔසවන කිසියෙකුට ඊට පස්සේ වංචා දූෂණ ගැන රංගන ඉදිරිපත් කරන්න නම් කිසිම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කලින් මුතුමා ඉදිරිපත් කරපු විශ්වාස බංගවටත් ප්‍රතික්ෂේප වුණා සම්මත වෙන තත්ත්වෙට ගියේ නැහැ. මේක දිනාගන්න පුළුවන් පදනමක් තියෙන්නේ කොහොමද ඒක වල? විශ්වාස භංගයේ අපි දින්නක් දිනුම් පෙරදුනක් දිනුම් විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කරන්නේ ඇමතිවරුන්ට එරෙහිවයි. එන ඒවා ඉදිරිපත් කරන්නේ විපක්ෂය.